මෑත භාගයේදී බොහෝ විට අපි කතා කළ වචනයක් තමයි සහ කතා බහට ලක්ුණු මාතෘකාවක් තමයි සංහිඳියාව. සංහිඳියාව කියන වචනේ භාවිත වුණා සංහිඳියාව ගැන කතා කළා. හැබැයි මේක හරියටම අපි අඳුනගෙනද කතා කළේ කියන එකත් ගැටලුවක් තියෙනවා. අද මගේ අතේ තියෙන මේ පොත සංහිඳියානු ධර්මය සහ ශ්‍රී ලංකාව. දැන් මේක ටිකක් කතා බහ කරනකොට මේ එක් පැත්තකින් අපිට ඇත්ත කතා කරන්න සිදු වෙන අවස්ථා තියෙනවා. නමුත් අපි කොයිතරම් පරාසයක් තුලද අපි මේක ජනතාවට ඒත්තු ගන්නන්නට ඕනේ කියන කාරණාවක් තියෙනවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි අපේ ආගම අනුව නම් අපිට මෙහෙම තමයි ජීවත් වෙන්න පුළුවන්. අපිට මෙහෙම තමයි. නමුත් ධර්මය කියන දේ තුල තියෙන්නේ ඒක කාටත් පොදු ධර්මතාවයක් විදිහට මේ කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මේ සංහිඳියාව සංහිඳියානු ධර්මය සහ ශ්‍රී ලංකාව මේ ගැන අපි අද දවසේදී කතා කරන්නට ආරාධනා කළා. මේ ගැන ටිකක් බැරෑරුම්ව හොයලා බලලා ලියපු ප්‍රමුද් කනිෂ්කට ආයුබෝවන් ප්‍රමුද්. හොඳයි. මේ කාලයේදී මේ වගේ පොතක් ලියන්න හිතුවේ ඇයි? ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා දෙරණ මත සංහිඳියාව කතා කිරීමට දෙරණින් අවස්ථාවක් ලබා දීම පිළිබඳව. මොකද කවදාහරි අපි උතුරු නැගෙනහිර සහ දකුණේ ජනතාව එකවන්න එකට එක්ව බැඳී සිටින යුගයක මතු අනාගතයේදී හැම යුගයක් එනකොට මම හිතනවා ඒකට මූලිකම ආරම්භය ගත්ත ඓතිහාසික මාධ්‍ය නාලිකාව බවට දෙරණපත් වෙනවා කියලා මේ කරන උත්තරීතර කර්තව්‍යෙන්. උත්තරීතර කර්තව්‍යයක් කියලා මම කියන්නේ දැන් ඇතැම් ජනමාධ්‍ය තුළින් කරන්නේ ඒගොල්ලුන්ගේ ජනමාධ්‍ය ආයතනයන් ප්‍රසිද්ධ කරගන්න නැගුම් ගැයුම් නර්තන වගේ ජාතිකමය යුතුකමකට මෙහා ගිය ඒගොල්ලුන්ගේ ලාභ පරමාර්ථයෙන් සිදු කරන වැඩසටහන්. නමුත් ජාතිකමය යුතුකමකට එහා ගිය මෙවන් කියන්නේ මේ වගේ වැඩසටහන් තුළින් අපිට අපගේ පර්යේෂණ හා නිරීක්ෂණ තුළින් මේ වගේ එළිදක්වන ග්‍රන්ථයකට අනුග්‍රහයක් සහ ඒ වගේම ප්‍රචාරණයක් ලබා දෙනවා කියන්නේ එදිනට දෙරණ ආයතනය මම හිතන්නේ ලංකාවේ මිනිස්සු අදටත් වැළඳගෙන අවසානයි. මීට වැඩිය ගෞරවයෙන් භක්තියෙන් වැළඳගනී කියලා. ඉතින් ධර්මයක් කිව්වොත් කන්ෆියුසියස් තුමා දේශනා කරපු දේවල් අවසානයේදී ගොනු කළා ග්‍රන්ථයකට ආවම ඒක කන්ෆියුසියස් ධර්මය වුණා. ඒ වගේම තමයි විවිධ දාර්ශනිකයන්ගේ ආගම අනුකූලව ඒ දේශනා කරපු කරුණු එකතු කළා අවසානයේදී ඒ ධර්මයන් ලොවට දායක කළා. ඉතින් මම මේකට සංහිඳියානු ධර්මය කියලා නම මම දාන්න හිතුවේ මොකද අද වෙනකන් සංහිඳියාව කියන්නේ අපේ ජාතින් දෙකක් අතර තියෙන ඕන බැඳීම අපි එක්තරා ඒ කියන්නේ ධර්මයකට අනුව එළියට දාන්න ඕන. මේක එළියට දාන්න ඕන කියන්නේ මේකට පිළිපැදීමක් නෙමෙයි, මේකට ඕන කරන්නේ හැඟීමක්. මේ සංහිඳියාව කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපගේ කියන්නේ ආශ්‍රය බැඳීම ඇති වෙලා තියෙන අදටත් උතුරු දකුණු සිංහල දෙමළ ජනතාව අතර විනෝද චාරිකාවක් වගේ දෙයකින් විතරයි. ඒකත් මම හිතන්නේ ඒ බැඳීම ඇති වෙන්නේ සංහිඳියාවම කාරණයකට තියෙන බැඳීමක් නෙමෙයි, වෙළඳ ගනුදෙනුවක්. දැන් උදාහරණයක් ගත්තොත් දකුණේ පිරිසක් අධ්‍යාපන චාරිකාවක් උතුර යනවා නම් ඕන්නම් උතුරෙන් මිදිරිකක් ගන්න පුළුවන්. ඒ මිදිරික ගත්තන් පස්සේ එතන බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඕන්නම් එතන ගැටුමක් ඇති වෙන්න පුළුවන්. මේ මිදිරිකයි මේ තරම් ගණන් වුණේ කියලා. උතුරෙ මිනිස්සු දකුණට ආවොත් ඒත් ඕන්නම් දකුණේ තියෙන මීකිරි ටිකක් ගනි. ඒ වගේ පොඩි විනෝද චාරිකාවක් ඒකත් දවස් 3කට එහා යන්නේ නැහැ. මේ තියෙන රජයේ නිවාඩු ක්‍රමය මත. මොකද ඒ කියන්නේ උපරිම ඕන්නම් දවස් 2ක වගේ අධ්‍යාපන චාරිකාවක් යෙදෙයි, විනෝද චාරිකාවක් යෙදෙයි. ඉතින් මේ චාරිකාවකින් මම හිතන්නේ නැහැ ගොඩනැගිනවා කියලා අපි අතර තියෙන ඒ කියන්නේ අපි අවබෝධ කරගත යුතුයි. ඒ මිනිස්සු කවුද? ඒ මිනිස්සුන්ගේ බැඳීම මොනවද? ඒ මිනිස්සුන්ගේ ඇට මස්ලේ නහර මේවට අමතරව දෙයක් මේ මිනිස්සුන්ගෙන් නිර්මාණය වෙලා තියෙනවද? මේ මිනිස්සුන් ඒ කියන්නේ වෙනස්ද? ඉතින් මේ ආශ්‍රය ඇති කරගන්න තමයි මම මේ පොත අවුරුදු දෙකක් මම හිතන්නේ උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කළා විවිධ දුක්ඛම් කටළු මැද. ඒ කියන්නේ කඳුළු කතාවක් පොත. පොතේ ආරම්භයත් කඳුළු කතාවක්, පොතේ අවසානයත් කඳුළු කතාවක්. අදටත් ඒ කඳුළු කතාව දිගේ ගලා යන නදියක් මම දන්නේ නැහැ මේකේ සයුර කොහෙද කියලා. ඒ සයුර උදා කිරීමේ සයුරට මිනිසුන් යාත්‍රා තුළින් දමලා එක් කිරීම රජයත් වගකීමක්, ඊට වැඩිය වගකීමක් මහජනතාවගේ අවබෝධයයි වටින්නේ. හොඳයි, මම හිතනවා දැන් සංහිඳියාව කියන වචනයට හොඳ අර්ථකථනයක් දෙනවා පසුගිය දවසක ඔබට මතක ඇති.
ඉන්දියාව සහ පාකිස්තානය අතර සිදුවෙච්ච තත්ත්වය විශේෂයෙන්ම දැන් ඉන්දියාවෙන් යන ප්‍රහාරක ගුවන් යානයක් කඩාගෙන වැටෙනවා පාකිස්තානයට. පාකිස්තානයේ හමුදාවන් විසින් තමයි එය බිම හෙලන්නේ. එතනදී එක මේ පයිලට් කෙනෙක් එහෙම නැත්නම් ගුවන් නියමුවෙක් පත්වෙන තත්ත්වය අභිමාන්. දැන් මම හිතන්නේ අද ජනප්‍රියම චරිතය සහ තරුව බවට පත් වෙලා තියෙන්නේ ඔහු. ඉන්දියාව පාකිස්තානය පමණක් නෙවෙයි මුළු ලෝකෙම. දැන් ඔහු එක්තරා අවස්ථාවකදී කියනවා මේ 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 මෑතක දැන් ඔහු නිරුපද්‍රිතව පාකිස්තානයේ හරහා තමන්ගේ මව් රටට බාර දුන්නට පසුව ඔහු මේ මේ මෑතකම මාධ්‍යට කරලා තියෙන කතාව තමයි ඇත්තටම මේක ප්‍රශ්නයක් වුණේ නැහැ, ප්‍රශ්නයක් බවට පත් කළේ මාධ්‍ය කියලා. එහෙම කතාවක් මම දැක්කා. පොඩ්ඩක් අබැයි යොමු කරලා අපි බලන්න ඕන ඒ කතාව කියලා තියෙන්නේ බෝඩ එකෙන් එළියට දාන්න ඉස්සෙල්ලා. එතකොට ඒ කියන්නේ ඒ රටේට ආවෙන් පස්සේ සිදු කරපු කතාවක් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක පාකිස්තාන බෝඩර් එකෙන් එළියට දාන්න කලින් තමයි මේ කතාව වීඩියෝ කරලා එළියට දාලා කියන කියලා. එතකොට එයාව යම්කිසි ග්‍රහණයකට අරගෙන කිව්වද නැද්ද දන්නේ. හැබැයි ඒ කියපු කතාව බොහෝ දුරට ඇත්තක් කියලා කියන්නේ ජනමාධ්‍යට අවශ්‍ය වෙන්නේ යම්කිසි සිදුවීමක් ඇත්තටම කිව්වොත් ජනමාධ්‍යට ස්වයං ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි. ඒක ආගමානුකූල සිද්ධියක් හරි ඔය සංහිඳියා වගේ ප්‍රබල මිනිස්සු ඇවිස්සෙන දෙයක් නම් ඒක එළියට දානවා කියන්නේ ඒක දාන්න දාන්න මිනිස්සු මරා ගන්නවා ගහ ගන්නවා ඊළඟට ඒ කඳුළු ඒව නිවන වැහි වහින්නේ නැහැ. ඉතින් ඒක ඊළඟට දිගට ගැටුමක් බවට පත් වෙනවා. මොකද ජනමාධ්‍යෙන් දස අත මේ විසිරෙනවා. අද ජනමාධ්‍යත් ඉතාමත් දියුණුයි, ඒ වගේම ප්‍රබලයි. ඒ හින්දා ඉතින් අර මාධ්‍යනුත් උදේ පාන්දරම ප්‍රවෘත්ති පත්‍ර විස්තර වාර්තාව ඉඳලම ඉතින් ඒ කියන්නේ ජනමාධ්‍යකරුවගේ සිතුම් පැතුම් අනුවත් ඔවා ඒ කියන්නේ අර්ථකථනය කරලා එළියට දාන්න පුළුවන්. එතනදී ඒ කියන්නේ මිනිස්සු උදේ රැකියාවට පිටත් වෙන්න යනකොට පුළුවන්. ඉතින් ඕක ඇහිච්ච ගමන් ගිහිල්ලා කියනවා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ වගේ තමයි එතන සිදුවීමත් ඉන්දියානු පාකිස්තානයේ. ඉතින් ඒ එතන ඉතාමත් අගය කර යුතු කරුණක් පාකිස්තාන අගමැතිතුමා ඒ නිදහස් කරපු කාරණේ. ඒක ඇත්තටම ඔවගේ සිදුවීමක් සිදුනා. ඒ කියන්නේ ඇමරිකාව සහ රුසියාවත් ඒ ගැට්ටනයක් මීට දෙවෙනිකුද්දෙන් පස්සේ ආපු කාලෙක ඉතින් ඒ වගේ තීරණ රාජ්‍ය නායකයෙක් ගන්නවා කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්. ඒ මට නම් හිතාගෙන ඒ වගේ දෙයක් කරා කියන්නේ. මට හිතෙනවා ඒ තමයි සංහිඳියානු ධර්මය. අපි දන්නේ නැහැ අභිමාන් පසු කාලීනව කුමක් ප්‍රකාශ කරයිද කියලා. නමුත් ඒ මොහොතේදී ඒ කළ ප්‍රකාශය ඉතාම ප්‍රශංසනීය ප්‍රකාශයක් වුණා. මට හිතෙනවා ඒ අපි කරපු ප්‍රකාශයෙන් තමයි අපි ආදර්ශයේ සපයාගත යුත්තේ. අපේ රටටත් මේ දේ ආදේශ කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද 30 අවුරුදු යුද්ධයක අවසානයේ තමයි මේ සංහිඳියාව අපිට කතා කරන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. එතනින්ම මම හිතනවා මේ සංහිඳියානු ධර්මය දැන් ඔබ උතුරු කරේ ගිහිල්ලා මේ 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 පිළිබඳ නිරීක්ෂණය කළා, ගවේෂණය කළා තමයි මේ කෘතිය සම්පාදනය කරන්නේ. මම ඇත්තටම මේ නැගෙනහිර ඉපදිච්ච කෙනෙක්. මම මේ යුද්ධයට ඍජුව නෙවෙයි වක්‍රව මුහුණ දීපු කෙනෙක්. හැබැයි දැන් අද අපි ඉන්න තත්ත්වෙත් එක්ක බලනකොට මට හිතෙනවා අපි බොහෝ දේවල් වෙනස් වෙන්න ඕනේ. ඒක වෙනම කාරණාවක්. නමුත් යම් අවස්ථාවකදී මම ආසන්නතම තව උදාහරණයක් ලබා දෙන්නම්. පසුගිය ජනවාරි මාසයේදී ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය උතුරේ, විශේෂයෙන් මේ ප්‍රදේශයේදී ප්‍රදේශවල ඇතිවෙච්ච මුලතිව් වවුනියාව යාපනය වගේ අපි මුලතිව් පැත්තේ ගත්තොත් එහෙම මේ ප්‍රභාකරන්ගේ ගම යට වුණේ. හැබැයි එතනදී මේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ යුද හමුදාව. එතකොට ඒකේ දේශපාලනමය කතන්දරයක් ඒක අපිට වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේදී දෙමළ ජනතාව කියනවා ඒ කාලවකවානුවේදී ඔවුන් මේ යුද හමුදාව ප්‍රතික්ෂේප කරන කාලයක්, කඳවුරු අකුලාගෙන යන්න කියන කාලයක්. හැබැයි ඔවුන්ම පසුව කියනවා යුද හමුදාව අයින් කරන්න එපා, ඒ අය අපිට ඕනේ. බොන්න වතුර ටික හරි පිරිසිදු කරලා දුන්නේ ඔවුන්. ඉතින් මට හිතෙනවා මෙතනදී මිනිසුන්ට වෙන සමහර සංවර්ධන කටයුතු ප්‍රමාද වෙන්න පුළුවන්, සමහර අගතියක් සිදු වෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන්. නමුත් යම් තාක් දුරකට මේ දෙමළ වැසියන් එක්ක අපේ සංහිඳියාව වර්ධනය වුණේ නැද්ද ඔබ කියන ආකාරයට? මෙහෙමයි, දැන් එතකොටදී ස්වභාව ධර්මයක් කියන පාඩමක් තියෙනවානේ. එක් වෙලා ඉන්න, වෙන් වෙන්න එපා. වෙන් වුණොත් අවාසියක් වෙනවා. එතනත් වෙන්නේ ස්වභාව ධර්මයක්. මේ කියන්නේ පාඩමක්. උඹලා වෙන් වෙලා හරි ඕගොල්ලෝ වෙන් වෙලා හරි හිටියා කියන්නේ ඕගොල්ලන්ට වෙන්නේ අවාසියක්. එකතු වෙලා ඉන්න කියන එක තමයි එතනත් කියන්නේ. ඉතින් අර සංහිඳියාව කියන මාතෘකාව අපි දැන් කතා කරනකොට ඇත්තටම මේ බැඳීමක් අවශ්‍ය වෙන්නේ. මේ බැඳීමේදී ආශ්‍රයක්, අන්තරාශ්‍රයක්, අන්තර්පුද්ගල ආශ්‍රයක් අපි බලන්න ඕනේ ඇතිකරන්න. ඉතින් 30 අවුරුද්දක් දශක 3කට මගේ මතක හැටියට අවුරුදු 34ක් වෙනවා දැන් යුද්ධය පටන්
පටන් අරන් නිමා වෙලා. එතකොට යුද්ධය දසක තුනක් පුරා ඇදී යාමේදී අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ, මම මේක කියන්නේ ප්‍රකාශ කරන්නේ මගේ කියන්නේ මම ආයිති ජාතියටවත් මම ආයිති ආගමටවත් ගැති වෙලා නෙමෙයි. ඒත් මම මේක ප්‍රකාශ කරයි කියලා මගේ ජාතිය පිළිබඳ මගේ තියෙන ආලය බින්දක්වත් දශමයක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ මම කියන්නේ කියන්නේ ඒ මිනිස්සු දකුණේ මිනිස්සුන්ට සාපේක්ෂව ගත්තොත් දුක්ඛින්ද වැඩි. ඒ කියන්නේ මේ මිනිස්සු උතුරු නැගෙන ඒ උතුරු නැගෙනහිර ජනතාව අතරට පතිත වෙන්නේ වෙඩි උණ්ඩය දකුණේ අපේ කියන්නේ මානුෂීය මෙහෙවරේදී ඒගොල්ලොන්ගොම ගලවා ගන්න හමුදාව පාවිච්චි කරපු වෙඩි උණ්ඩේද, නැත්නම් ඒගොල්ලොන්ගෙම සන්නද්ධ වීම වලින් ත්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩේද, අතීතයේ සාමසාධක ඊළඟට ඉන්දිය හමුදාවේ වෙඩි උණ්ඩේද කියලා මේ මිනිස්සු දැනන් හිටියේ නැහැ. මේ මිනිස්සු ඒ තරම් අසරණ භාවයට පත් වුණා. ඉතින් මේ මිනිස්සු ඒ කියන්නේ ජනතාව ඊළඟට ඒ බොහොම දුක්ඛම් කටළු මැද නොකා නොබී එක වෙලක්වත් කණ්ඩ නැතුව ඊළඟට අන්තිමට උන්ව පලිහක් කරගත්ත අපේ නන්දිකඩ කලපුවේදී. ඒ කියන්නේ යුදාපරාධ පිළිබඳව මම කියන්නේ ප්‍රසිද්ධ කතා කරන්න කැමති නැති මාතෘකාවක් ඒ වුණාට යුදාපරාධයක් කියන්නේ එක්කෙනෙක් කරන දෙයක් නෙමෙයි සාමූහිකව කරන දරුණු ගණයේ අපරාධයක්. එතකොට යුදාපරාධවලදී දැන් අපේ ත්‍රිවිධ හමුදාවෙන් වෙච්ච අපරාධ අද වෙනකන් මතුවෙලා ඉස්මතු වෙලා නැහැ. නමුත් ප්‍රසිද්ධම යුදාපරාධයක් තියෙනවා. ඒ කියන්නේ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම. LTTE එක ළමා සොල්දාදුවන් බඳවා ගත්තා. ඒක බඳව ගන්න බෑ එහෙම. ඊළඟට අපේ හමුදාව ෂෙල් වෙඩි රසායන කවි පාවිච්චි කළේ නැහැ. ඊළඟට අපේ හමුදාව අන්තිම මානුෂීය මෙහෙවරේදී ඒගොල්ලන්ගේ තියෙන වතුර ටික හරි දීලා ඒගොල්ලන්ව බේරගත්ත, ගලවගත්ත මරණය වෙනුවෙන් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ත්‍රමුන්ගේම මව පියා ඝාතනය කළා අනන්තරීය පාප කර්මයක් කරගන්න තිබිච්ච අවස්ථාවක් LTTE. ඒ අවස්ථාවෙන් LTTE ඒ සාමාන්‍ය ඒ ත්‍රස්තවාදීන්වම ගලව ඒ අවස්ථාවේ ත්‍රස්තවාදීන් උන් දැන් උන් පුනරුත්ථාපන වෙලා එළියට ආවට ඒ අවස්ථාවේදී ගලව ගත්තේ අපි ත්‍රිවිධ හමුදාව. එතකොට ඒ අවස්ථාවේදී ඒ තරම් මානුෂීය මෙහෙවරක් කළා, ඒ කියන්නේ ඊට පස්සේ නැවතත් ගම් වතුරක් වගේ ස්වභාව ධර්මයක් ඇති වුණාම නැවතත් මරණයට මුහුණ දුන්න අපේ ත්‍රිවිධ හමුදාව. ඉතින් ඔවුන් පිටමන් කරන්න නෙමෙයි, ඔවුන් මීට වැඩිය මල්තියල වැඳලා ඥාතිත්ව ගොඩනගා ගන්න ඕන පිරිසක්. ඒක ඔවුන්ට දැන් තේරලා තියෙනවා. ඒ හින්දා තමයි ඔවුන් ඒ වෙලේ කිව්වේ. හොඳයි, මට හිතනවා දැන් ඔවුන්ට තේරලා තියෙන නිසාවෙන්ම දැන් මේ ප්‍රමුද් කියනා වගේ තව තවත් අපේ පැත්තෙන් තවත් මේ සංහිඳියාව වර්ධනය කරගන්නට හැකි මාවත් තෝරා ගැනීම වැදගත් සහ කාලෝචිතයි. සංහිඳියානු ධර්මයේ සහ ශ්‍රී ලංකාව මේ කෘතිය පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. කෙටි විරාමයක් අරගෙන අලුත් මේ කතා බහට එක්වෙමු. හොඳයි, විරාමෙන් පසුව අපි අලිත් එක්වන්නේ කතා කරන පොත් වැඩසටහන සමගින් සංහිඳියානු ධර්මයේ සහ ශ්‍රී ලංකාව මේ කෘතිය පිළිබඳවයි අපි ප්‍රමුද් කනිෂ්ක සමගින් කතා කරමින් සිටියේ. ප්‍රමුද්, දැන් ඔබ උතුරට ගිය කෙනෙක් හැටියට සැහෙන කාලයක් එහි හිඳිමින් මේ ගවේෂණය කළ කෙනෙක් හැටියට ඔබට හිතෙන්නේ දැනෙන්නේ කොහොමද අපි දෙපාර්ශවය අතර තව මොන වගේ පිළිවෙත් අනුගමනය කරන්නට ඕනද මේ සංහිඳියාව වැඩි දියුණු කරන්න? මම හිතන්නේ අපි දෙගොල්ලෝ අතර ආශ්‍රයක් ඇති වෙන්න වගේම සංස්කෘතික වගේම ඒ කියන්නේ අපේ සිරිත්විරිත් ඔවුන් දැනගන්න, ඔවුන්ගේ සිරිත්විරිත් අපේ කට්ටිය දැනගන්න මිශ්‍ර හුවමාරු රාජ්‍ය සේවා ක්‍රමයක් ඇති වෙතු. ඒ කියන්නේ අපේ දකුණේ ඉන්න රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික සේවයන්ට උතුරු පළාත්වල සහ නැගෙනහිර පළාත්වල රජ අවස්ථා විවර යුතුයි. එතකොට ඒගොල්ලන්ට එහෙ යන්න කලින් එතකොට රජයේ මූලිකත්වයෙන් ඔවුන්ට දෙමළ භාෂාව පිළිබඳ පුහුණුවක් නොමිලේ ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට වැටුප් වර්ධක ඒ වගේට අතිරික් ඒ කියන්නේ යොමු කිරීම පිළිබඳව කියන්නේ පළාත්වල රැකියා කරනවට විවිධ දීමනා ලබා දෙන්න පුළුවන්. මතක තබා ගන්න මේ හැමදේම කරන්නේ අන්තර්ජාතික ඇති කිරීමට. ඒ වගේම ඉතින් රජයේ පැත්තෙන් මේ පිළිබඳව ගොඩක් වැඩසටහන් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අපි එක් කරුණක් මතක තියාගත යුතුයි, සංහිඳියාව භෞතික දියුණුවකින් ගොඩනගන්න අමාරුයි. භෞතික දියුණුවකින් යෝධ සංවර්ධන ව්‍යාපෘතින් රාශියක් ඔබට මතක ඇති ගිය රජයන් තුල සහ මේ රජයන් තුල සිදු වුණා උතුරු නැගෙනහිර පළාත්වල. නමුත් එහිදී ඔවුන් බලාපොරොත්තු වුණේ සංවර්ධනයේ භෞතික දියුණුවම පමණක් නෙමෙයි කියන එක ඔවුන්ගේ ඇතිවරණ ඡන්ද ප්‍රතිඵල වලින් ඔප්පු වුණා. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මානසික සංහිඳියාවක්. ඒ කියන්නේ ඔවුන්ට ඕන නිදහසක්. ඔවුන්ගේ ඥාතීන් අතුරුදහන් වෙලා ඇති විවිධ කාරණා නිසා මිය ත්‍රස්තවාදීන් නිසා මිය ගියා. ඉතින් ඒ මිනිස්සුන්ගේ මානසික තත්ත්වයෙන් මුදා ගන්න ඕනේ. ඒ වගේම පුනරුත්ථාපන ක්‍රියාවලියක් සිදු කරනකොටත් අපි ඒක නිවැරදි ක්‍රියා පුනරුත්ථාපනය සිදු කළ යුතු. මම ඔබට කෙටියෙන් කියන්නම්. අවසන් නන්දිකඩාල් මොහොතේ කලපුවේදී අපි ත්‍රස්තවාදීන් යුද හමුදාවට බාර වෙනකොට සහ බලේ අපි ඔවුන් අල්ලා ගන්නකොට ඒ අවස්ථාවේදී යුදම් මට මේ දැන කරුණු කියපු කරුණු මම මේ කියන්නේ ඒගොල්ලෝ ශනිකව බඳව එවෙලේ බඳවගත්ත ආයුධ දීලා අතර ඔයාලා සටන් කරන්න කියලා. එතකොට එවෙලේ ඒ මොහොතේ ආයුධ දීලා අතර ගත්ත කෙනෙකුයි අවුරුදු 20ක්ම යුද්ධ කරලා කෙනෙකුයි
යුදහමුදාවට බාරුණන් පසේ දෙන්නගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය එකට සිදුනොත් එතන ලොකු ඝට්ටනයක් තියෙනවා. මොකද අර එවෙල්ලේ බලෙන් ආයුධයක් අතට දීලා කිසිම දෙයක් පිළිබඳව ඒ කියන්නේ පුහුණුවක් ලැබුණේ නැහැ. මොකද යෝග භාවනා වැඩසටහන් පවා ත්‍රස්තවාදීන් අපේ එල්ටීටී සංවිධානයේ කළා තියෙනවා. මේගොල්ලන්ගේ මනස වෙනස් කරන්න, විකෘති කරන්න, තිරසන් කරන්න. ඊළඟට යෝග භාවනා වැඩසටහන් වගේ ඊළඟට අපිට කියන්න බැරි දේවල් මාධ්‍ය තුලින් ඒ වගේ දේවල් කළා තමයි ම්ලේච්ඡත්වයට මේගොල්ලන්ගේ හැරෙව්වේ. ඒ හරොල්ල තමයි මේ විදිහට ආයුධ අතට දීලා යුදම් පොඩි දරුවගේ පටන් යුද්ධයට යව්වේ. ඒ කියන්නේ අරමුණ මොකද්ද දැන් මේකේ? මේකේ අරමුණ ඒගොල්ලෝ අරමුණ ජයග්‍රහණය කරනකොට මේ දෙජාතියෙම ජනතාව නැති වෙලා. ඇයි දෙජාතියෙටම ආගමකින් තොරව ඊළඟට ජාතියකින් තොරව මේගොල්ලෝ ඝාතන රැල්ලක් කරගෙන ගියා. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ අපි දැන් සංහිඳියාව ගොඩනගනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ ජාතික අධ්‍යාපන පද්ධතියට සංහිඳියාව විෂයක් ලෙසින් මාතෘකාවක් ලෙසින් ඇතුළත් කරන්න ඕනේ. උසස් අධ්‍යාපනයටත් ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඒක අනිවාර්ය විෂයක් කරන්න ඕනේ. මොකද දැන් ඔබලට පේනවා ඇති පැහැදිලිව නවක වදේ වගේ සිදුවීම් යාපනයේ විශ්වවිද්‍යාලය වගේ ගත්තොත් යාපනයේ විශ්වවිද්‍යාලයේ තුර උග්‍ර විදිහට ගැටුම් සිදුනා මේ මෑත කාලයේ සිදුවීම් තුල. ඒ වගේම එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ සේයා පුල්ලි මතුවෙනවා නම් නැවතත් අර තරුණයන්ගේ ආවේගය නිසා වම කියන්නේ හැඟීම් නිසා මතුවෙනවා ඒ වගේ සරසවි භූමිය තුල. එතකොට ඒ වගේ සරසවි භූමියක සිංහල තරුණයේ අධ්‍යාපනය ලැබනකොට ওই නවක වදේ දීලා දෙන්නම නවකවදයේ සිදුවීම් සිදුවීම් පස්සේ ජාතිවාදය නැවතත් ඔය ජාති ලංකාවේ තිබෙන ජාතිවාදය නෙමෙයි වර්ගවාදය. ජාතිවාදයක් තියෙන්නේ ජාතියක් තවත් ජාතියක් එක්ක. ඒ කියන්නේ රටක් තව රටක් එක්ක ජාතිවාදයක් ඇති වෙන්නේ. ලංකාවේ තියෙන වර්ගවාදය. එතකොට ඔය වර්ගවාදය ඉස්මතු වෙනවා ඔය විශ්වවිද්‍යාල භූමිය තුළ. එතකොට ඕක වර්ධනය වුණොත් අසහනයක තුලදී නායකයෝ බිහි වෙන එක සුලභ සිදුවීමක්. ඒක දකුණෙත් උනා උතුරෙත් වෙන්න පුළුවන් ආයි. ඒ නිසා ඒ වගේම ඉතින් අර අපි බලන්න ඕනේ පුළුවන් තරම් දෙගොල්ලෝ අතර සාමය සංහිඳියාව සහජීවනයේ සබඳියාව සහෝදරත්වය සමගිය සාධාරණත්වය කියන මේ විෂයන් අනුබද්ධ කරලා ඒ වගේම මේකේ විශේෂ පද්ධතිය හදනකොට උගතුන්ම පමණක් නෙවෙයි මම කියන්නේ වින්දිතයන් යුද හමුදා නිලධාරීන් දුක් විඳින පවුල් වල වැසියන් උතුරු නැගෙනහිර මායින් ගම්මන කියලා එදා කියපු ඔය ඒ කියන්නේ හැමෝගේම අද්දකින්ම අරගෙන මේ විශ්සේ ඉතාමත් නිර්මාණශීලීව හදලා ළමයින්ගේ මනස් වලට දාන්න ඕනේ මෙන්න මේකයි බැඳීම දැන් අපේ බුද්ධාගම උගන්වනවා ක්‍රිස්තියානි ධර්මය උගන්වනවා ඉස්ලාම් ධර්මය උගන්වනවා ඒ වගේ මේක විෂයක් කරලා විෂය අනුව අධ්‍යාපන පද්ධතියට යොමු කරන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟට සංස්කෘති අපේ බලන්න එතකොට උතුරු අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගත්තොත් මේක දෙමළ වැසියනුත් සිංහල වැසියනුත් දෙගොල්ලොම සමරන කාරණයක්. ඉතින් මේක ඒකාබද්ධ කරලා අපිට ලොකු උත්සව පවත්වන්න පුළුවන් ඊළඟට නර්තනාංජලි මිශ්‍ර නර්තනාවලියක් වගේ ඔය ඒ කියන්නේ සංස්කෘතික හුවමාරුවක් වඩා ගැලපෙනවා ලංකාවට සීන්. ඒ කියන්නේ ඒ තරම් සමීපයි අපිට මේ දෙගොල්ලන්ගේ සංස්කෘතිය. ඊළඟට මඩු කතරගම වගේ සිද්ධස්ථාන තියෙනවා. දෙගොල්ලොම යනවා සිරිපාදේ වන්දනා කරනවා. ඉතින් ඔය වගේ තැන්වලදී මේගොල්ලෝ ආශ්‍රය ඇති වෙනවා. ගැටෙන තැන්. ඒ ඉතින් ඔය වගේ තැන් අපිට ප්‍රයෝජනෙට අරගෙන තවත් ඉදිරියට සංහිඳියානු ක්‍රියාකාරකම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ජනමාධ්‍ය තුලින් ඒ කියන්නේ සංහිඳියා විස්මතු වෙනවා වගේ වසරකට සැරයක් මම නම් කියන්නේ මේ අවුරුදු උත්සවයක් පවත්වන්න කෝච්චියක උතුරට ගිහිල්ලා පොසත් ළමයි දකුණෙන් ගිහිල්ලා ඒ වගේ රතිඤ්ඤපත්තු ගොන තැන්වලට ඒ ඇත්තටම ඒ වෙඩි හඬවල් වලට මුහුණ දීපු ළමයි ඔය උත්සව වලට එන්නේ නැහැ. ඇත්තටම විනෝද වෙන්න අවුරුදු උත්සව වලට. මොකද ඒ ළමයින්ට රතිඤ්ඤ සද්දයටත් මුත්‍රායන තත්ත්වයක් අදත් තියෙනවා. ඒ කියන්නේ ඒවා පීඩනයට ලක් වෙච්ච. ඉතින් අර ඊට වැඩිය සාධනීය සහ නිර්මාණශීලීව ඒ අවුරුදු උත්සව වලත් උන්නම් අපිට අවුරුදු එක එක ක්‍රීඩා උත්සව නිර්මාණාත්මකව ලෝකෙට මේ සංහිඳියාව ලංකාවේ මෙන්න ඇති වෙලා තියෙන තත්ත්වය අව්‍යාජව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් දිනකට නොමිලේ CTB බස් රථ කිහිපයක් අපිට දැන් අන්තර්ජාතික රටේ මම මේ කතා කරන්නේ. ඉතින් නොමිලේ පැති වලට ගිහිල්ලා ඊළඟට එහෙ නිමාඩුරින්කේ හදලා. එතකොට දකුණේ වැසියන්ට එහෙ ගිහිල්ලා නොමිලේ ගිහිල්ලා නිමාඩු විනෝද වෙලා එහෙ සංස්කෘතිය අත්විඳලා උතුරු නැගෙනහිර පළාත්වල ඒ වගේම දකුණෙත් හදන්න පුළුවන්. එතකොට උතුරු වැසින්ටත් දකුණට ඇවිල්ලා මේ සංස්කෘතිය අධ්‍යයනය කළා. ඒගොල්ලොන්ගේ විනෝද බර ඒ කියන්නේ අර අද්දකින් වලින් මිදිලා ඉතින් ඒ විනෝද වෙලා ඒ විදිහට යන්න විනෝද පැත්තෙන් රජයට පුළුවන් මානසිකත්වයක් සැකසිය හැකියි. මානසිකත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තවත් පුළුවන් ඒගොල්ලොන්ට වැහිච්ච ලෝකය යුද්ධය නිසා දශක තුනක් ඒගොල්ලොන් ලෝකෙට විවරුන්නේ නැහැ. නූතන ලෝකෙට ගෝලීය කරන්නට. ඉතින් අපිට පුළුවන් ඒ කියන්නේ තාක්ෂණය උපයෝගී කරගෙන ඒ වගේම තමයි ඒ කියන්නේ මම උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න දෙක තුනකුත් කතා කරන්නම්. හොඳයි අපිට තියෙන කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් මට හිතුණා අපි ඉදිරි දිනකදී අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා බහ කරමු. සහ මේ වන විටත් යම් යම් ක්‍රමෝපායන් මේ සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශවල දියත් වෙලා තියෙනවා රජයෙන් සහ විවිධ පෞද්ගලික ආයතන හරහා. නමුත් මේක මීට වඩා අපි බොහොම ශීඝ්‍රයෙන් ඉස්සරහට අරගෙන යන්න ඕන කාරණාවක් බවට පත් කළ යුතුයි. මොකද නොයසේ නම් නැවතත් අපිට මේ අනාගතයේ දවසක අර යට ගියාවට හා සමාන පරිසරයක් වාතාවරණයක් ඇතිවිය හැකි නිසාවෙන් සංහිඳියානු ධර්මයේ සහ ශ්‍රී ලංකාව මේ කෘතිය පිළිබඳවයි අද දවසේ ප්‍රමුද් කනිෂ්ක සමගින් කතා බහ කළේ. ස්තුතිවන්ත වෙනවා ඔබට. ඔබටත් ස්තුති දෙරණ ආයතනයටත්. මොකද දෙරණ මත සංහිඳියාව ඇතිකරන්නයි දෙරණ මේ උත්සාහය කරන්නේ. ඉතින් ඒකට මාවත් දායක කරගන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඉල්ලීමක්ද කරමින්
බොහොම ස්තුති දෙන්න ආයතනයට. හොඳයි එහෙමනම් අද දවසේ කතා කරන පොත් වැඩසටහනින් අපි සමුගෙන යනවා. තවත් දවසකදී අලිත් හමු වෙමු. සුබ දවසක්.